COVID 19 අවසන්ගතත්තේ පාලනය කිරීම සඳහා පටන් නිර්වීර්ය නිසා යම් අසරණතාවයක පත් වෙලා තියෙන මහජනතාව ජාති භේදිකින් තොරව ආගම් භේදිකින් තොරව අද දවසේදී විශාල වියලි ආහාර පාසල් ප්‍රමාණයක් බෙදා දුන්නා. මම හිතන්නේ මේ වෙලාවේ දෛනික රැකියාවලින් මුදල් ලුප් වෙලා ජීවත් වෙන අයට යම් විශේෂ අසරණතාවයක් පත් වෙලා තියෙන නිසා ඒ තරුණ පිරිස එකතු වෙලා ඉවරලා ඒ කරපු පරිත්‍යාගය අපි තාම ඉදිරි මගේ කරනවා. මෙවැනි පරිත්‍යාගය පොලිසිය මගින් ඒ ප්‍රදේශවල ඒ ආධාර ලැබිය යුතු අය හරියටම සොයාගෙන ඉදා දීමට ඒ කවුරුන් ඉදිරිපත් කරනවා නම් අපි ඒකට සූදානම් කර දෙන්න සූදානම්. නිරෝධායන අධිනීතිය තියෙන වෙලාවේ බස්නාහිර පළාතෙන් පිටවත් වෙලා හිටපු කට්ටිය වෙනුවෙන් කරන ක්‍රියාමාර්ගයක් මොකද ශ්‍රී ලංකා පොලිසිය වාස්තුවේ. ඒ මතේම සම්පූර්ණ අසත්‍යයක්. මොකද හේතුව අධිවේගී මාර්ගයේ ආදායම් වාර්තා සහ ඒ වගේ ගමන් කරන වාහන ප්‍රමාණය අනුව අධිනීති පැනවීම පෙර දවසේ ගමන් කරලා තියෙන වෙනත් සතියන්තයේ ගමන් කරන වාහන වලින් තවදා 40%ක් අඩුයි. ඒ කියන්නේ වෙනදා යන ප්‍රමාණයවත් ගිහින් නැහැ. ඒතකොට මේ නුවර මාර්ග පාරේ හරි නීගම පාර බුද්දලම් පාරේ හරි ඒ ප්‍රදේශයේ පොලිසිය වලින් කරුණු විමසීමේදී වෙනදා යන වාහන ප්‍රමාණයට අඩක් වගේ තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඔය කියන විදිහට බස්සාහිර පළාතෙන් පිටමං වෙලා ගිහිල්ලා කොහේ හරි ප්‍රදේශයක හෝටල් වල හරි ප්‍රාණායම් වල හරි එහෙම නැත්නම් නිවාඩුවේ කේතන වල ඉන්නවද කියලා කරලා ඊයේ දවසේ පොලිස් කණ්ඩායම් පරීක්ෂා කරලා බලද්දි එහෙ ගිහිල්ලත් නැහැ කවුරුත් ලැබෙලා. ඉතින් සම්පූර්ණයෙන්ම සමාජාල වෙබ් අඩවි විසින් පැල කරපු සම්පූර්ණ අසාධ්‍යයක් තමයි මේ බස්සාර පළාත මිනිස්සු පැනලා ගිහිල්ලා ඉවරලා වෙනුවෙන් පළාතවල ගියා කියන එක. බස්සාර පළාතේ ජීවත් වෙන මහජනතාව ඉතාමත් අධ්‍යාපනයක් ලැබු උගත් කිරිසක් තමයි බොහෝ වෙලාවට මේ බස්සාර ජන සමාජයේ ඉන්නේ. ඒක තමන්ගේ නිවස ඇතුලේ තමන්ගේ බිරිඳ දරුවෝ එක්ක ඉන්න ආරක්ෂිත වටපිටාවක් තියෙද්දි තව කොහේ හරි පැනලා ගිහිල්ලා හෝටල් එකක හරි කාමරයක දවස් දෙකක් ඉඳලා ඉවරලා පැනලා ඉන්න තරම් පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒක සම්පූර්ණ බොරුවක්. කෙසේ වුණත් ඉදිනදා කටයුතු සඳහා එදා කොළඹ මහජනතාව හවස වැඩ ඇරලා ගෙදර ගිහින් තිනවා. ඒ වගේම බේත්තියක් ගන්න එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවට කොළඹ මිනිස්සු ආපහු ගිහින් තිනවා. ඊට අමතරව යම්කිසි පිරිසක් හරි එහෙම ගිහින් තිනනනම් අපිට සමුද උදේට එයයි ආපසු බස්සාර බලලා ඇතුළු වෙන අවස්ථාවේදී පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එය වුණ කටයුත්තක් සඳහාද කිරේවලා සමහරක් පුද්ගලිකව වෙනස් කළ නොහැකි කටයුතු සමහරේ දෙලේ තියෙගොල්ලන්ට. එතකොට ඒගොල්ලොන් ගිහින් තියන්නේ විනෝද චාරිකා නම් එහෙම නැත්නම් මේ නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කරලා රැඩ් නොසල කිරීමත් භාවයකින් බීමත්ව එහෙම නැත්නම් විනෝද වෙන්න එහෙම නැත්නම් ඇවිල්ලා එයා ගිහින් තියෙන ඉතාමත්ම උවමනාවෙන් මේ නිරෝධායන නීතිය නොසලකා හරින්න කියලා බලලා ඒ ඔවුන්ගේ ඒ ආකල්පය අනුව තමයි ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. මොකද හේතුව මහජනතාවට නොයෙකුත් අවශ්‍යතා අනුව ඇවිල්ලා සාධාරණ හේතු මත ගිය අවස්ථාව තියෙන පුළුවන් ඇවිල්ලා. ඒ නිසා ඒවා හොඳ කරුණු කාරණා බලලා තමයි ක්‍රියා කරන්න ඉතාම මානුෂිකව තමයි තීරණ අපි ගන්නේ. මේ වෙනකොට